drama, vocal, instrumental music, and visual art. මෙම වැඩසටහන ඔබට ගෙනෙන්නේ නාලිකාව ටික කාලයක් නිහඬව හිටියා. ඒ අපේ අධ්‍යක්ෂකතුමා ශ්‍රී ලංකාවට ගිය නිසා නැවතත් ඔන්න ගීතවි නාලිකාවේ කටයුතු සියල්ලක්ම ආරම්භ කරමින් මුලින්ම අපි එනවා මේ නාපෝලි අපිට දැනගන්න ලැබුණා. අද නාපෝලි කියන වැඩසටහන තුල තමයි අපි මේ කාර්යය කරන්නේ. ඉතින් අපිට දැනගන්න ලැබුණා මේ නාපෝලිය තුල අලුතෙන් ඉදිවෙන අභිනවයෙන් ඉදිවෙන නාපෝලි බෞද්ධ විහාරය. මේ නාපෝලි බෞද්ධ විහාරයේ ඉදිරිපිට තමයි මේ දැන් අපි ඉන්නේ. අපි උත්සාහ කරන මේ නාපෝලි බෞද්ධ විහාරය මේ විදිහට ඉදිවෙන්නේ මේ තරම් අතිවිශාල භූමියක්. يعني මේක ඇත්තම අක්කරයකට වැඩි ප්‍රමාණයක් තියෙන මේ භූමිය. ඉතින් මම හිතන්නේ යුරෝපයේ තුල තිබෙන අතිවිශාලතම බෞද්ධ විහාරය කියලා අපි හඳුන්වන්න පුළුවන් අනාගතයේදී. මොකද ඒ තරම්ම ඉතාමත්ම අලංකාර අන්දමින් මේ සියලු කටයුතු නිර්මාණය වෙන මේ භූමිය තුල. ඉතින් ඒ වගේ තමයි සියලු පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනවා. මේ ගොඩනැගිල්ල තුල රැසියුම් ශාලාවන්, ඒ වගේම නොයෙකුත් ඉදිරි කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බෞද්ධ සංස්කෘතිය අනුව ඒ දේවල් සියලු දේ කරගන්නට ඇති ඉඳකඩ ප්‍රමාණය ඉතාමත් අතිවිශාලයි. ඒකම තමයි පුස්තකාලය. අපි පුස්තකාලය ගැන කතා කරනකොට තමයි මෙහි ඉදිවෙනවා මම හිතන්නේ යුරෝපයේ තිබෙන ශ්‍රී ලාංකීය පොත්පත්වලින් සමන්විත, ඒ වගේම බෞද්ධ පොත්පත්වලින් සමන්විත හොඳ පුස්තකාලයක් නිර්මාණය වෙනවා මේක ඇතුලේ. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා නිදහසේ තමුන්ට ඉඳගෙන මේ පොතක් පතක් කියවලා දැනුම වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒකම තමයි ඉදිවෙන චෛත්‍ය, ඒකම බෝධි ප්‍රාකාරය, මේ බෝධින් වහන්සේ මම හිතන්නේ මේ ඉතාලිය තුල ගත්තොතින් යුරෝපයට අපි යුරෝපයේම ගත්තොතින් මේ වගේ බෝධින් වහන්සේ කෙනෙක් තැන්පත් කළා මේ විදිහට මහ විශාල රුක්ෂයක් බඩපත් කරන්නට උත්සාහ කරන ස්ථානයක් හැට අපි දකින්නේ. ඒ නිසා අපි අතුරට ගිහිල්ලා බලමු මේ බෞද්ධ විහාරේ කොයි ආකාරයටද නිර්මාණය වෙන්නේ, එක මේ කටයුතු කොහොමද මේ දායකත්වයේ මේ එන හැම දායකයෙක්ම කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. ඉතින් අතිවිශාල ගේට්ටුවක් එහෙම තිබෙනවා. ඉතින් ආරක්ෂිත ස්ථානයක්. අපි මේ ඇතුළට ගිහිල්ලා මේ කාර්යය බලමු. මොකද බොහෝ නාපොලි ජීවත් වෙන දායක හැම කෙනෙක්ම දායක වෙමි මේ කටයුතු වලට සම්බන්ධ වෙන දිවාර නොතකා. ඒක තමයි අපි එකමුතුභාවය කියලා කියන්නේ. ඉතින් බෞද්ධ අබෞද්ධ මේ සියලු දෙනාම මේ ස්ථානයේ හැම කටයුත්තකටම අතිහිත දෙමින් මේ ගොඩනගන්නට කාර්ය බහුලව කටයුතු කරනවා කියන එක අපිට කියන්න පුළුවන්. ඇවිල්ලා ඉන්නේ අභිනවයෙන් ඉදිවෙන නාපොලි බෞද්ධ විහාරය. නාපොලි බෞද්ධ විහාරයේ අලුත්ම ස්ථානයකට ගෙනල්ලා තියෙන්නේ. මේ අලුත්ම ස්ථානය තමයි පුල්ලෝනේ මෙට්‍රෝ එක අසල තමයි මේ ස්ථානයේදී තමත්ම පහසු යෝනම කෙනෙක් ගෙන්නට ඇවිල්ලා වැඳ පුදා ගන්නට පුළුවන්. ඉතින් මෙම ස්ථානයේ මම හිතන්නේ ඉතාමත්ම බරහරුම් කාර්යයක් තමයි මේ ස්ථානයේ ඉදිකිරීමේ කටයුතු මේ වෙනුවට සිද්ධ වෙමින් පවතිනවා. ඒක තමයි නාපොලි බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය පණංගල වජිර ස්වාමින් වහන්සේගේ පූර්ණ වැදිහත් වීම මම හිතන්නේ කැපකිරීම මේ හැම දෙයකටම මුල් වුණා. හොඳයි බලන්න කියන්නකෝ මොකටද මේ ඇවිල්ලා ඉන්නේ, මොනවද මේ කරන්නේ? නාපොලි නව බෞද්ධ විහාරස්ථානය මෙතන ඉදිකරන්න හදන්නේ. දැන් මේ විශාල පිරිසක් ඇවිල්ලා මේ උදව් වෙන මේ විහාරස්ථාන ඉදිකිරීම සඳහා දැන් දවස් ගාණක් තිස්සේ රැ එළියන කන් ඉදි මරාගෙන වැඩ කරනවා. බෞද්ධ අබෞද්ධ දෙපිරිසම මේ කාර්යයට සෑහෙන උදව් කරනවා. අපි මෙතන විශාල මේ කොන්ක්‍රීට්යක් ඉවත් කරන්න හදනවා. මේ දායකත්වය කියන්නේ සම්පූර්ණ සහයෝගයෙන් එකමුත්ව ඔක්කොම කරන්නේ. ඒක කියන්නේ හොඳයි. මම හිතන්නේ ඔයාලත් මේ හැමදේටම දායක වෙනවා. ඔව් අපි හැමෝම එකතු වෙලා තමයි. ඉතින් මේක අපි කරන්න ඕනේ කවුරුත් එකතු වෙලා. ඉතින් මේ රජකාරී කරගෙන යන අනිවාර්ය අවස්ථාවල ඇවිල්ලා. ඔය ලංකාවේ කොහෙද? මම ලංකාවේ ගම මාතර. මාතර නම මොකද? දයානන්ද. දයාරත්න. කියන්න ඔබ තමයි ඔයා.
ඉතින් මේක ලොකු කොන්ක්‍රීට් එකක් තිබ්බේ මෙයාගේ ඉතින් උදව් මෙයා තමයි උපදෙස් දුන්නේ කොහොමද කරන්න ඕනේ කියලා දාංකල්ව තමයි එක්කන් ආවේ මාව ගිල්ල ඉතින් මේ කැඩුවා ඉතින් දවසම කැඩුවා මෙම වැඩසටහන ඔබට කිනේන්නේ අන්තර්ජාලයේ සැරිසරන ගී ටීවී නාලිකාවට මගේ උණුසුම් සුභපැතුම් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්න කියලා සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේකයි මෙතන දැන් අපි මේ කටයුතු කොහොම හරි පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරගන්න තමයි සම්පූර්ණ උත්සාහය යොදන්නේ. අපිට කාර්මික අපේ සහයෝගිය හුඟක් අයගෙන් ලැබෙනවා. නමුත් අපිට ආධාර මුදල් ලැබෙන්නේ පවතිනවා තාම හරියට ඒක නැහැ. ඒක අපිට ලැබුණා නම් ඇත්ත වශයෙන්ම අපි මේ වැඩ ටික අපිට පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරගන්න අපි උත්සාහයක යෙදෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේ සහයෝගය, විශේෂයෙන් අපිට මූල්‍යමය අතෙන් මුදල් සම්පත් අඩුයි. ඉතින් ඒ සම්පත් ලබා ගැනීම තමයි අපි පූර්ණ සහයෝගයක් බලාපොරොත්තු වෙන සියලු දෙනාගෙම. මොකද එහෙම වුණොත් අපිට මේ වැඩ කටයුතු අවසන් කරගන්න හැකි ඉක්මනින් පුළුවන් වෙයි කියලා අපි උත්සාහ හිතනවා. ඒකෙන්ද අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුතු මේ මාසේ ලබන මාසේ අන්තිම වෙනකොට පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරලා මේ ස්ථානට අපි ඇවිල්ලා අපේ නව පන්සලේ වැඩ කටයුතු ආරම්භ කරගෙන යන්න. මේ තමයි මේ අභිනවයෙන් ඉදෙන නාපොලි බෞද්ධ විහාරයේ පුස්තකාල දොරටුව. මේ තමයි ඇතුළන්තයේ ඉදිවෙන පුස්තකාලේ. මේ ඉන්නවා තවත් අපේ සහෘදෙක් ඉන්නවා, දායකෙක් ඉන්නවා. ගොඩක් මම හිතන්නේ සෑහෙන වහරුදුර කාර්යයන් කීපයක් කරා මේ බෞද්ධ විහාරයට. මම වගේම තවත් රැකියා කරන බොහෝ ජනතාවක් මේ ස්ථානයේ සිටිනවා බෞද්ධයන්. ඉතින් සියලුම බෞද්ධයන්ට මම කියන්නේ මේ වගේ අවස්ථාවක් දැන් මේක නිම වුණාට පස්සේ ආයෙ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව උදා කරගන්න තමන්ට පුළුවන් නම් පැයක් හෝ මේ ස්ථානයට සේවයක් කරන්න මේ එම සේවයට පැමිණෙන්න කියලා මම සියලුම බෞද්ධ ජනතාවගෙන් සහ අන්‍යාගමික සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආගම් ભેදයකින් තොරව මෙම ස්ථානය ඉදි වුණොත් මුළු ලෝකයටම දකින්න මම හිතන්නේ මේ ඉතාලියේ තියෙන විශාලම ස්ථානයක් මේ අපේ ස්වාමින් වහන්සේ මේ ලෑස්ති කරලා දීලා තියෙන ජනතාවට මේ පුද භූමියක් වශයෙන්. බෞද්ධ දර්ශනය කියන්නේ ලෝකේට උතුම් දර්ශනයක්. ඒක තේරුම් ගත යුත්තේ මනුෂ්‍යයාගේ හදවතින් මිස මේ කරන වැඩකටයුතු වලින් නොවන බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. කියන්නකෝ අපිට පුතුමාගේ නම. ගාමිණී ප්‍රේමලා. ගාමිණී කියන්නකෝ මොකද මේ කරන්නේ? අපි මේ අභිනව නිදිකරුණු ලබන නාපෝලි බෞද්ධ විහාරයේ ඉදිකිරීම සඳහා වැඩකටයුතු කරනවා කෙරෙමින් පවතිනවා. ඔව්, ඒකම මේ කටයුතු වලට තවත් දායකත්වය අවශ්‍යයි නේද නාපොලි ඉන්න ජනතාව? අනිවාර්යයෙන්ම ඕනේ. සේරුම් බෞද්ධයන් එකතු විය යුතුයි. මෙය සහාමිකව එකතු වුණොත් අපිට ලොකු ගමනක් යන්නට පුළුවන්. ඇත්තටම කියනවා නම් මේක ගොඩක් බැරරුම් දෙයක් අපි හිමීට දැන් කරගෙන යනවා. ගොඩක් කට්ටිය එකතු වෙලා තමයි මේ කරන්නේ. හැම දායකයෙම ගොඩක් එකතු වෙලා කරන දෙයක්. වෙලාවක් තියෙන වෙලාවට තමයි හැමෝම ඇවිල්ලා ගොඩක්ම රාත්‍රී කාලේ තමයි සෑහෙන කෙනෙක් ඇවිල්ලා වැඩ කරන්නේ. වැඩ කරමින් යනවා. තමම නිදි මරාගෙන වැඩ කරන ඊයේ රාත්‍රියේ වුණත් පාන්දර 6 වෙනකන් විතර වැඩ කරා. හැමෝම වැඩ කරගෙන යනවා. ඒත් ඒකට ගොඩක්ම වෙන්න ඕන අපේ හාමුදුරුවෝ තමයි හැමෝම උත්සාහ හැමෝගේම ශක්තිය අරගෙන වැඩ කරනවා මෙතෙන්ද. මෙම වැඩසටහන ඔබට කිනේන්නේ අන්තර්ජාලය හරහා ලංකාවට බොහෝ විට ජාත්‍යන්තරකරණය වෙලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා ලංකාවට බොහොම විස වායුවක් එක්කව වෙනවා. ඒ අතරතුර ගී ටීවී අන්තර්ජාලයේ තියෙන ශ්‍රී ලාංකීය ගීත රසවින්දන සඳහා වෙනුවෙන් වැඩසටහන් කරනවා. ඒ නාලිකාවට සේවයට මම බොහොම කැමතියි. සුබ පතනවා මේ
ඉතාලියේ නාපොලි නුවර සිට අන්තර්ජාලයේ GTV නාලිකාවට මගේ සුබතුන්. අභිනමයෙන් ඉදිවෙන නාපොලි බෞද්ධ විහාරයේ භූමිය තමයි මේ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපත් එක්ක සම්බන්ධ වෙන්නේ නාපොලි බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය පරංගල වජිර ස්වාමින් වහන්සේ. නමස්කාර පූර්වක ඔබ වහන්සේගෙන් අවසරය ඉල්ලනවා මේ කටයුත්තට. ඉතින් කියලා ස්වාමින් වහන්සේ, දැන් මේ වෙන විට මේ විහාරයේ ඉදිකිරීම කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්තටම කාලයක් මුළුල්ලේ අපි බලාගෙන හිටපු කාරණයක් නාපොලි ජනතාවට අපි ඉෂ්ට කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපි ගොඩාක් වැඩ කටයුතු 160% වගේ ප්‍රමාණයක් නිම කරමින් පවතිනවා. ඉතින් මේ විහාර භූමිය ගත්තහම ඇතුල් වෙනකොට රමණීය බෝධි ප්‍රාකාරයක් සහ රන්වැට සහිතව 820 බුද්ධ ප්‍රතිමා සහිතව බෝධි ප්‍රාකාරයක් අලුතෙන් නිර්මාණය වෙනවා. ඒ වගේම ඊට මෙහෙන් අඩි 25ක ලොකු චෛත්‍ය රාජරණ වහන්සේ නමක් නිර්මාණය වෙනවා. හෙළ කලා සම්ප්‍රදාය මුල් කරගෙන ලාංකික පින්නතුලට සහ ඉතාලි ජාතික පින්නතුලට අපේ රටේ ලාංකිකත්වය පිළිබිඹු වෙන ආකාරයට, ඉතින් ඊට පසුව ශාලාවල් සහ විහාර ගෙවල් සහ පුස්තකාල ධර්මශාලා මේ සියලු පහසුකම් සහිතව ලාංකික පින්නතුලට නිවිසන සිල්ලේ වන්දනාමාන කරන්න පුළුවන් වටිනා පුදබිමක් මේ වෙනකොට අපි නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් සැබවින්ම නාපොලිය ජීවත් වෙන ශ්‍රී ලාංකික පින්නතුල අතර දෛහිතකාමී ආගමික ඒ වගේම අපේ රටට ආදරයක් කරන අපේ සංස්කෘතියට ආදරයක් කරන පින්වත්ලා සෑහෙන පිරිසක් දිවාරයන් උතෙක අපිට උදව්පකාර කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, දැන් අපි මෙතෙක් කාලයක් ඇත්තරම අපි වන්දනාමාන කරපු නාපොලි බෞද්ධ විහාරයේ තියෙනවා. ඒ ස්ථානයෙන් කොහොමද නික්මෙන්නේ? ස්ථානීය බාරදීමක් කරනවද? කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? ලබන මාසේ 16 විතර වෙනකොට අපි ස්ථානින් නික්මෙනවා. මේ ස්ථානෙට මේ ස්ථිරව විහාරස්ථානය ආරම්භ කරනවා. ඉතින් ඇත්තටම සිහි කරන්න ඕන අවුරුදු 13ක් පුරාවට අපේ ලාංකික පින්වලතුල මේ ස්ථානය ආරම්භ කරා. ඉතින් ආරම්භ කරපු මූලික පින්වලතුලට මම ස්තුතිපූර්වක වෙනවා. අද මෙවැනි වටින උදාර විශාල ස්ථානයක් ගොඩනගන්න මුල් අඩිතාල මේ පින්වලතුල තමයි දැම්මේ. ඉතින් මම ඇවිල්ලා අවුරුදු 9ක් පුරාවට මේ සියලු පින්වලතුලත් එක්ක එකතු වෙලා අද ගොඩාරියක් දුරට මේ ස්ථානය ඉදිකිරීම සම්බන්ධව වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් අපිට මේ සඳහා ගොඩාක් උදව් උපකාර කරනවා ඉතාලි ජාතික පින්වලතුල. ඒ වගේම මට විශේෂම මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. අවුරුදු 9කට ප්‍රථම මම මේ ස්ථානෙට ආවේ ඇත්තටම මාගේ ගුරු දේවතුම ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරහර චන්දරතන නායකහරුන්ගේ අනුශාසනා පිට. ඒ වගේමයි ඒ සඳහා ගොඩාක් උදව් උපකාර කළා ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද නායක හඳුරු. ඒ වගේම අදට ගොඩක් උදව් උපකාර කරනවා ඉතාලියේ ප්‍රධාන සංඝනායක මුල්ලිගොඩ දීරානන්ද නායක හඳුරු. ඉතින් මම ගොඩාක් සිහි කරනවා මේ පාර අපිට සකස් කරලා දුන්නේ අපි ගොඩාක් දුප්පත් පිරිසක්. ඉතින් ඒ සඳහා ගොඩක් මේ මුල් පදනම අපිට හදලා දුන්නේ අපේ ගුරුවරු. ඉතින් උන්වහන්සේලාට මම දොහොත් මුදුන් දී නමස්කාර කරනවා. මෙතෙක් අපි ආපු ගමනට කරපු උදව් උපකාර සිහි ගන්නවා. මේ පදනම යටතේ එතුමා අපට මේ භූමිය දුන්නත් යථාකාලයේදී අපට මේ භූමිය මුදුනටම ගන්න ලැබී කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි අහමු මෙයාගෙන් කොහොමද මේක මේ බෞද්ධ විහාරය කරන් යනවට කැමතිද අකමැතිද කියලා. අවුලදීත මේ කොමෙන්සි molto felice di aver dato questo come posso dire, questo tempio, per fare questo tempio i scillanchesi sono molto felice, sono molto contento, spero che venga una cosa bella e che molti buddisti sono contenti anche loro di questa cosa che ho fatto con il cuore. අපුරු දායකත්වයක් දෙන කෙනෙක් ජයතිලක මහත්මයා. මොකද මෙතුමා ආබාධයෙන් පෙළුණත් මේ දන්නයි දන්නවා මේ මොකද්ද කියන එක. ඉතින් ආබාධයෙන් පෙළුණත් එතුමාගේ දායකත්වයේ ලැබෙනා මුළු මේ සියලු කාර්යයන්ට. ඉතින් කියන්නක ඔබතුමා කොහොමද මෙච්චර මේ අපහසුතාවයෙන් ඉඳලත් මේ කටයුතු වල දායක වෙන්නේ? ඉතින් මේ මම මෙම එතන ගොඩනැගීමේදී සියලුම අන්සොල්ට සහභාගී වෙලා ඒ සියලුම ඉදිකිරීම් කටයුතු වලට පුළුවන් මට පුළුවන් සෑම අයුරුගෙම ආධාර උපකාර කරනවා. ඒ මගේ ශ්‍රමය කැප කරනවා. ඒ වගේම මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. අපිට ශ්‍රමදායකත්වය දෙන්න පුළුවන් සියලුම දෙනාගෙන් ඇවිල්ලා
සුළුවෙන් හරි සහයෝගයක් දෙන්න ලෙස මම සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ අභිනවයෙන් යෙදෙන නාපොලි බෞද්ධ විහාරය අලුත්ම ස්ථානයේ තමයි මේ ස්ථානේ. මේ ස්ථානයේ හැකික්මනේ සියලු ජනතාවට වන්දනාමාන කරන්නට විවෘත වෙන වග ස්වාමීන් වහන්සේ දැන්නුවා. ඉතින් ඒ නිසා තව මාසයක වෙන කෙටි කාලයක් තුළදී අපි හිතනවා ඔබ හැම කෙනෙක්ම මේ ස්ථානට ඇවිල්ලා මේ දේ දැකලා බලලා ඔබට පුළුවන් විදිහකින් ආදර උපකාර කරන්නට පෙළඹෙයි කියලා. ඒකම තමයි මේ බෞද්ධ විහාරයේ අභිනවයෙන් ඉදිවෙන ඉදිවීමේ කටයුතු නිමා වුණයින් පස්සේ මේ හැම කටයුත්තක්ම එක හා සමානව සිදුවෙනකොට අපි දන්නවා මේක විවෘත කරන දවසක් එනවා. මේ විවෘත කරන දවසේදී අනිවාර්යෙන් GTV නාලිකාවේ එදාටත් මේ ස්ථානට ඇවිල්ලා මේ සියලු දේ රූපගත කරලා ඔබ තුමලගේ ආලින්දයට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද GTV නාලිකාවත් එක්ක හැමදාම ඔබ දන්තරේම රැඳලා ඉන්නවා. GTV නාලිකාවේ වැඩ කටයුතු මේ වෙනකොට ප්‍රවර්ධනාත්මකව සිදුවමින් පවතිනවා. ඉදිරියේදී හොඳ වැඩසටහන් එක්ක මේ වගේ නාපෝලිය තුළ සිද්ධ වෙන සියලු කටයුතු ඔයෙන් ගෙනහැර පානට අපි සූදානමින් ඉන්නවා. ඉතින් එහෙමනම් නැවතත් දවසකදී මේ අභිනවයෙන් ඉදිවෙන දවසේ මේ ඉදිවෙන නාපෝලි බෞද්ධ විහාරය ආරම්භ කරන දවස අනිවාර්යයෙන්ම මෑතකයි. එදාට අපි මේ ස්ථානට ආවිල්ලා මේ සියලු දේ ඔබට සජීව ලෙස දැක බලා ගන්න අවස්ථාවක් උදා කර දෙනවා. ඉතින් එහෙමනම් ඊට විනාලිකාව අතර සමු ගන්න මේ සියලු දෙනාගේ වැඩ කටයුතු එක්ක එහෙමනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, මේ වගේ පුණ්‍ය භූමියක ඉඳලා මේ කටයුතු ඔබට මේ විදිහට හරි ගෙනෙන්න ලැබීමත් ඊට විනාලිකාව ලද ජයග්‍රහණයක්. මෙම වැඩසටහන ඔබට ගෙනෙන්නේ